මම ලංකා මානහිකම් බලත්ම කිරීමේ කවුන්සලේ නීති අධ්‍යක්ෂ හිට බුදුහමුදා කපිතාන් ගායන් විතානගේ ප්‍රථමයෙන් කියන්න ඕනෑ මම රණවිරුවේ හැටියට අද එකාතකින් මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධය ගැන සන්තෝෂක උත්තින යගේ පොඩි කලකිරීම උත්තිනවා. මොකද හේතුව මීට වසර 14 ඉස්සෙල්ලා මේ දෙමළ ඊලා මිරේච් තස්වාදය පරාද කරලා අපේ රටට යුද ජයග්‍රහක් ගහලා අද ඊට වසර 14ක් වෙනවා. එතකොට මේ සිද්ධිය සම්බන්ධයෙන් කතා කළොත් අවුරුදු 36ක තරුණෙක් සමාජ ක්‍රියාකාරිකයෙක් එතුමට ලැබෙනවා එක්තරා විශ්වවිද්‍යාලයක සම්බන්ධයෙන් පොඩි පැමිණිල්ලක් කියන්නේ තොරතුරු ලැබෙනවා එතුමට. ඒකේ තියෙන මේ අයතා කටුදු සම්බන්ධයෙන් ඒක ඇහු කිව්වොත් එමේ NSBM සරසවිය තමයි හරිත් සරසවිය කියන හම්බෙනවා. පිටු ගණනක තොරතුරු පත්‍රිකාවක් එතුමාගේ අතර ලැබෙනවා. එතකොට එතුමා මේ සම්බන්ධයෙන් කරුණු හොයාගෙන යනකොට එතුමට එතුමා කල්පනා කරනවා මේ තොරතුරු දැනගැනීමේ පනතනුව නිකන් හිතනවා මේකේ විස්තර ටිකක් අහලා බලන්න කියලා ඒකෙ ඉන්න මානව සම්පත් කළමනාකරී. එතකොට එතුමා ඒ අහද්දි යම්කිසි ඇතිවෙච්ච කතාබහක ප්‍රතිඵලයක් විදියට අවසානයේ එතුමට වෙනවා ළමහා කාන්තා කාර්යංශයට ගිහිල්ලා වග උත්තර බඳින්න. මොකද හේතුව මේ අදාළ සරසවියේ හිටපු ඒ කළමනාකරණිවරිය ගිහිල්ලා පැමිණිල්ලක් දානවා එතුමාට විරුද්ධව. අවසානයේ 2023 පස්වෙනි මාසේ 9 වෙනිදා එතුමා ඒ පැමිණිල්ල විභාග කරන්න යනවා. ඊට පස්සේ ඇතරම කාන්තාවක් තමයි කාන්තා නිලධාරියක් තමයි පැමිණිල්ල විභාග කරන්නේ. ඒ අවස්ථාවේදී නිල ඇඳුම ඇඳගත් ගුවන් හමුදා නිලධාරියෙක් එනවා ඒ ස්ථානයට. ඊට පස්සේ එතුමා කියනවා මේ පැමිණිල්ලට සම්බන්ධව ඉන්න ඒ කාන්තාව ඔහුගේ බිරිඳයි කියලා ඒ පොලිස් රාජකාරියට බාධා කරමින් එතුමාත් ඒක ඇතුළට රිංගනවා. එතෙන්දී ඇතරම දැන් අපි යුනිෆෝම් ඇඳ මිනිස්සු හැටියට අපිට යුනිෆෝම් එකක් ඇඳගත්ත මිනිස්සු දැක්කම අපිට ශක්තියක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ අවුරුදු 30ක තරුණෙක් සමාජ ක්‍රියාකාරිකයෙක් එතුමත් සෑහෙන දඟලු ගාව පහුගිය දවස්වල අපි දැක්කා. එතකොට එතුමාට ඇති වෙන පොඩි ශක්තියක් බීතියක් ඇති වෙනවා මේ සම්බන්ධයෙන්. කෙසේ හෝ කරුණු කෙසේ වෙතත් ඒ නිල අදාළ ගුවන් හමුදා නිලධාරියාව එළියට යවන්නේ නැහැ. පරීක්ෂණේ පවත්වලා අවසානයේ මොහුට 625/23 කියන නඩු අංකයක් ඇරෙත් තමයි ඇපතියල උසාවියෙන් අධිකාරියෙන් එන්න වෙන්නේ හෝමගම. අඩු ගානේ පොලිස් ඇපයක්වත් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කියනවා මේ රාජ්‍ය පාලකයන්ට විශේෂයෙන් ජනතුමාට අපි දැක්කා එතුමා මේ වෙනකොට මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපතිවරයාට ලිපියක් මගින් කියලා තියෙනවා මේක පරීක්ෂණ කරන්න කියලා. ඉතින් අතර මේක සන්තෝෂකර කාරණාවක්. නමුත් ඒකත් ප්‍රමාදයි. මොකද හේතුව අපි දන්නවා යුද හමුදා නිලධාරියෙක් විදියට කොහොමද රාජකාරි වෙලාවේ ඒ වගේ පිටත කියලා. මේ ඇවිල්ලා ජනාධිපති කාර්යාලයෙන් ඒපු ලියුම සංජය මහත්තයට ලැබිච්ච එකේ කොපියක් මේක. එතකොට අපි කියනවා මේ රටේ තාමත් රණවිරුවන්ට මිනිස්සු ආදරෙයි. තාමත් ආදරෙයි. එහෙනම් ඒ ආදරේ කියන වචනෙට පරිසමත්වෙන් කටයුතු කරන්න. මොකද හේතුව අපි හැමෝටම පෞද්ගලික ජීවිතයක් තියෙනවා. නමුත් එහෙම තිබ්බෑ කියලා රාජකාරී ස්ථාන කියලා බාධා කරන්න ත්‍රිවිධ හමුදාවටවත් පොලිසියටවත් සිවිල් ආරක්ෂක අංශ වලටත් කිසිම අයිතියක් නැහැ. ඒක තමයි රටේ නීතිය. එතකොට අපි ඉස්සෙල්ලා කිව්වා එක රටක් එක නීතියක් කියලා කතා කළා. ඉතින් අපි අහනවා මේකද මේ එක රටක් එක නීතියක් කියන්නේ කියලා. ඒ හින්දා ඉතාම ගෞරවයෙන් මොකද මේ තරුණ මිනිස්සු අපිට තරුණේ අවශ්‍යයි ඉස්සරහට. මේ මිනිස්සුන්ගේ ක්‍රියාකලාපයන් මේ වගේ නැවතුම අපිට තරුණ පරපුරක් අනාගතයට. ඉතින් මම ඉල්ලා සිටිනවා අපි ශ්‍රී ලංකා මානව හිමිකම් බලාත්ම ක්‍රීමේ කවුන්සලේ හැටියට අපිට එතුමත් අපිට පැමිණිල්ලක් කරලා තිබ්බ මේ සම්බන්ධයෙන් කතා කරන්න කියලා. ඒක තමයි අද අපි මෙතනට වෙලා කතා කරන්නේ. අපි රටේ ඕනෑම අවස්ථාවක එම අසාධාරණයක් වෙනස පෙනී සිටිනවා. අපගේ පහුගිය වකවානු කීපෙම අපි ඒ වගේ අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. ඉතින් මම විශේෂයෙන් කියනවා මේ NSBM සරසවිය පිළිබඳ ආණ්ඩුවෙන් පරීක්ෂණයක් කරන්න අවශ්‍යයි. මොකද මේ තියෙන සමහරතරු අපිට කියන්න බෑ. නමුත් මේ වෙනකොට සංජය මහවත්තත් අල්ලසා දූෂණයේ පැමිණිල්ලක් දාලා තියෙන මේ සිද්ධියෙන් පස්සේ දාලා තියෙනවා. එතකොට අපි හිතනවා මේකට මොකක් හරි සාධාරණයක් වෙයි කියලා. මොකද ඒ සමහර ඒ පත්‍රිකාවේ තියෙන දේවල් අපිට මාධ්‍ය ඉස්සරහා ප්‍රකාශ කරන්නත් බෑ. එච්චරට අපිරියයි. ඒ හින්දා මම ඉතාම ගෞරවෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන්න. මොකද අපි දැක්කා මේ ජනතුමා අර පහුගිය දවසකට ඒ සම්බන්ධයෙන් අපේ සභාපතිතුමා කතා කළා. අර ජෙරම් ප්‍රනාන්දු මේ දේවගතිවර සම්බන්ධ පරීක්ෂණ පවත්වන්න කියලා තිබ්බා. ඒ වගේම අපි හිතනවා රටේ
වත්මන්න නායකයා ඒවගේ විධායකයට බලයක් තියෙනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාය මේ ගැන විමසන්න. විමසලා අවශ්‍ය නිසිපියවර ගන්න නැත්තම් මේක මහා විනාශයක් වෙනවා. අපි වසර 30ක යුද්ධයක් ශාපල යුද්ධය අපි ලේදහදිය කැප කළ රැකගත රට මේක. ඒයින්ද මේ අනවශ්‍ය මිනිස්සුන්ට මේ රණවිරුවන්ට තියෙන ගෞරවය නැති කරන්න එපා. මොකද හේතුව ඒක සදා අමරණීයයි. ඒයින්ද මම අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා මේ සංජය මහවත්තන වෙත වයස අවුරුදු 36ක සමාජ ක්‍රියාකාරයට වෙච්ච අසාධාරණ වෙනුවෙන් ලංකා මානවිකම් බලාත්මක කවුන්සිලේ පෙනී හිටිනවා, ඉදිරියටත් පෙනී හිටිනවා. ඒ වගේම මේ NSPM සරසවියේ මේ වෙලා තියෙන මේ අකිරුතු සම්බන්ධයනොත් අපේ රටේ විධායකය නැත්නම් ජනාධිපතිවරයා වහාම පරීක්ෂණයක් පවත්වලා මේ වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් ලබා දෙන්න කියලා අපි ඊටම කවුරුන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. මම ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සලයේ සභාපති දිමුතු බාලසූරිය. මම හැම දිනාටම සුබ දවසක්, බුදු සරණයි, ජේසු පිහිටයි, අල්ලා දෙවියන්ගේ පිහිටයි කියලා පටන් ගන්නවා. ඒ වචන තුනේ තියෙන වටිනාකම මේ වෙනකොට නැති කරන්න. ඒ කියන්නේ ජේසු පිහිටයි, බුදු සරණයි, අල්ලා දෙවියන්ගේ පිහිටයි කියන වචන තුනේ පරිසමාප්ත අර්ථය විනාශ කරමින් මේ රටේ නැවත ලේවැගිරීමකට අතවන ලෙස කතා කරපු පාස්ටර් ජෙරම්ට විරුද්ධව මම මේ වෙලාවේ නම කියලා කතා කරනවා. ජනතාව කුපිත කරන වචන, ආගම් ભેද කරන වචන ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ, සමාජ මාධ්‍යාලා ඔස්සේ, මෝඩ භක්තිකයන් ඔස්සේ ප්‍රචාරය කරාට එය සමාජගත වූ දවසක මේ රටේ දරුණු කරදරවලට ජනතාවට මුහුණ දෙන්න වෙනවා. ඔවුන් සැප විඳින මිනිස්සු, ඔවුන් රට රටවල ජීවත් වෙන මිනිස්සු, ජනප්‍රිය තරු පිරිවරාගෙන සිටින මිනිස්සු, එහෙව් මිනිසුන් ඇසුරු කරමින් එවැනි මිනිසුත් මෝඩයාට අන්දමින් මේ ජාතියාලය ආගම්වාදය උලුප්පා දමමින් අපේ රට ඒකීය රටක් අපි කලින් කිව්වා වගේ 30 වසරක යුද්ධයේ ශාපයෙන් බොහෝ විට බැටකාලා ඒ බැටවලින් හෙම්බත් වෙලා ඒ බැටවලින් අම්මට තාත්තට දරුවෝ අහිමි වෙලා ඉන්න රටක නැවත අම්මට තාත්තට ඒ දෙමෝපියන්ට දරුවෝ අහිමි වෙන කැරැල්ලක් ඇති කරන විදිහේ වචන, බෞද්ධ ක්‍රිස්තියානි ආරවුලක් ඇති වෙන වචන ඒ පාස්ටර් ජෙරම් ප්‍රකාශ කරලා තියෙනවා. ඒක මේ වෙනකොට රජයේ අවධානයට ලක් වෙලා තියෙනවා. රජයේ අවධානයට මේක ලක් වුණාට මදි. මේ නීතියේ පරමාධිත්වයට පරමාධිපත්වයට හවුල් වී නීතිය ඉෂ්ටකරන්ඩ රජය අනිවාර්යෙන් කටයුතු කර යුතුයි. එහෙම වුණේ නැතිනම් මේ අපේ රටේ නැවතත් මම පාස්ට කෙනෙක්, මම දේවගැතිවරයෙක් කියලා බිහිවන රස්තියාදුකාරයෝ බිහිවෙලා තම තමන්ගේ අභිප්‍රායන් වලට තමන්ගේ කටට එන වචන කියලා තමන් දන්නේ නැති මෙලෝ දෙයක් දන්නේ නැති ආගමක් ගැන විවේචනය කරන්ඩ පාස්ට ජෙරම් කරා වගේ තවත් මෝඩ තකතිරු පාස්ටර්ල බිහි වෙනවා. මේ පාස්ටර් කියන වචනේ මම පාවිච්චි කරලා මට සමා වෙන්න හොඳ පාස්ටර්ස්ලා ලංකාවේ ඉන්නවා. මම එහෙම අය ඇසුරු කරනවා. ඒ ඇසුරු කරන අයගෙන් මම දැකපු නින්දිතම කෙනා පාස්ටර් ජෙරම්. බොහෝ දෙනෙක් රවට්ටාගෙන තමන් දිහා බැලුවම ලෙඩ හොඳවනවා, තමන්ට මෙහෙම කරාම මෙහෙම වෙනවා කියලා මෝඩ මිනිස්සුන්ව මුලා කරගෙන මේ කරන්නා වූ දේ වහාම නතර කළ යුතුයි. අන්ධ භක්තිකයන් ලංකාවේ බිහි වෙනවට අපි කැමති නැහැ. අපි මානව හිමිකම් ක්‍රියාකාරයෙන් හැටියට අන්ධ භක්තිකයන්ට අපිට පිළිතුරු දෙන්න තමයි වැඩියෙන් වෙලා තියෙන. මොකද හේතු වෙලා තියෙන අන්ධ භක්තිකයන්ට මේ අන්ධ භක්තිකු මේ කට්ටියට අහු වෙලා ඉන්නේ. එහෙනම් වෛද්‍ය ප්‍රතිකාර පවා නොගෙන වෛද්‍ය ප්‍රතිකාර පසකලා මිනිස්සු මැරුණු අවස්ථා තියෙනවා මේ පාස්වල පසුපස ගිහිල්ලා. එතකොට මේ වෛද්‍ය විද්‍යාවටත් එහා ගිය මේ කිසිම දෙයක් දන්නේ නැති නූගත් පාසල, හැබැයි පාසලේ පෙනුම හොඳයි, පාසලේ මූණ හරි ලස්සනයි. මම හිතන්නේ ඒකට තමයි මිනිස්සු වහ වැටලා තියෙන්නේ. ඉතින් ලස්සන කෙනෙක්ට ඔයිට වැඩිය කරන්න දේවල් තියෙනවා රටේ. ලස්සන කෙනෙක්ට හොඳ දේවල් කරුවොත් මේ රටේ ජනතාව යහමකට ගන්න පුළුවන්. ඒ නිසා මම සියලු මාධ්‍යයන්ගෙන් කියනවා ඔයවැනි බූරු කතා, ගොන් කතා කවුරු හරි කිව්වොත්, මගේ වචනේ නෙමෙයි, මම මේ පාස්ටර් ජෙරම් ටොබින වචනින් මම කතා කරන්නේ. එවැනි කතා කිව්වොත්, එවැනි ප්‍රවෘත්ති විකාශය නොකරන්ඩ, එය සමාජගත නොකරන්ඩ මෙවැනි පුද්ගලයින්ගෙන් රටේ අනාගතයට විශාල හානියක් වෙනවා. අපේ අවශ්‍යතාවයේ විශාල හානිය අපේ අනාගත දරු පරම්පරාවට මේ මිත්‍යා මතයේ මිදුණු, මේ මෝඩ කතාවලින් මිදුණු පරිපූර්ණ උගත් අපේ ළමා පරපුර වැඩිහිටියන් බවට පත් වෙන්න ඕන. මෙහෙව් කට්ටිය මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේව ලෝකෙම වැළඳ ගමින් සිටින අවස්ථාවක මේ අපේ පුංචි රටේ බුද්ධාගම ප්‍රධාන ආගම වෙනකොට මේ අපේ රටේ ජනාධිපති වෙන්න, අගමැති වෙන්න බෞද්ධයෙක් විය යුතුයි.
දැනටත් එහෙමයි. එහෙම වෙනවා කියලා මම කියන්නේ ඒක හරි කියන්නෙත් නෑ, ඒක නිවැරදි කියන්නෙත් නෑ. නමුත් එහෙව් රටක ආගම් වාදය දාලා බෞද්ධයන් සහ ක්‍රිස්තියානි ආගමයන් අතර බෞද්ධ ආගම හැල්ලුවට ලක් කරලා බුදුරජාණන් වහන්සේව හැල්ලුවට ලක් කරපු දෙයට මේ රටේ නීති අනුව පාසජනම්ට දැඩි දඬුවම් පමිනවන්න ඕන. මානව හිමිකම් නිලධාරියෙක් හැටියට, මානව හිමිකම් ක්‍රියාකාරියෙක් හැටියට මම මෙහෙම කියනකොට මම කියන එක දැඩි දඬුවම් දෙන එක හරි නෑ කියලා ගමේ කියන්න පුළුවන්. නමුත් වැරද්ද වැරද්දමයි. තරාතිරම නොබලා පාසජනම් ජාත්‍යන්තර පොලිසියලවා හෝ අත්අඩංගුවටගෙන මේ අවනඩුවට, මේ අගෞරව කිරීමට නිසි දඬුවම් ලබා දෙන්න කියලා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිකවාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමා ඇතුළු සියලුම මැති අමතුවරුන්ගෙන් සහ ඒ අංශයේ බාර වෙන සිටු දෙදාගෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම එය ඉෂ්ට වුණේ නැත්තම් මේ රටේ ජනතාව ගන්න තීරණවලට ඉදිරියේදී මුහුණ දෙන්න වෙනවා. ඒක අති භයංකාරයි. එහෙම දෙයක් වුණොත් නැවත අපිට මේ රට ලේ වැගිරීම වෙනවා, බලන් ඉන්න වෙනවා. ඉතින් කිසිවෙක් කැමති නැහැ අපේ රටේ ලේ වැගිරීමක් වෙනවට. ඉතාම සුළු පිරිසක් කැමති ඇති පුද්ගලික වාසිතකා. නමුත් ජනතාවගෙන් 2 කෝටි මං හිතන්නේ 23 ලක්ෂයක් ඉන්නවනම් ඒකෙන් මං හිතන්නේ අල්පයක් තමයි ලේ වැගිරීමකට කැමති. සෙසු ජනතාව කිසිම දවසක කැමති නැහැ තමන්ගේ දරුවගේ අනාගතය නැති කරගන්න, තමන්ගේ ඉන්න තියෙන ගේ නැති කරගන්න, තමන්ගේ වාහනේ ගිනිබත් කරගන්න, තමන්ගේ පන්සල පල්ලියට හානියක් කරගන්න කිසිවෙක් කැමති නැහැ. ඒ හින්දා මේ ආගම්වාදී ප්‍රචාරයන්, ආගම් කෙට වෙන ප්‍රචාරයන් මින් මතුවට පූජනීය කියන හෝ පූජ්‍ය පක්ෂය මොන පූජකයා හෝ මොන ආගමේ හෝ පූජකයේ කරනවා නම් ඒට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. ඒට දැඩි දඬුවම් ලබා දෙන්නේද, නීතිය ක්‍රියාත්මක කරන්නේද කියා ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සලයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ සියලු සමාජිකයන් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි විමසිල්ලෙන් සිටිනවා. ඒ හින්දා අපි අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා මේ ලංකාදීපය ලේවැගිරීමක් කරන්න ජාතිවාදී මිනිසුන්ට ඉඩ තබන්න එපා. ස්තුතියි. ඇත්තටම මෙතුමාගේ ප්‍රශ්නය ඇවිල්ලා මේ රණුරු සැමරුම් පිළිබඳව. ඒක එක අතකින් ජාතියක් විදියට අපි සමරන අපි යුද්ධ දිනුවා කියවිලා. එතකොට අපිට රණවිරුවට සන්තෝෂේ තියෙනවා. අපි වසර 30ක ශාපලත් යුද්ධේ නිමා කළා. අපි මේ රට සාමය උදා කළා කියලා. ඒ වගේම තමුන්වහන්සේලා දකින්න ඇති පහුගිය වකවානු වල, ඒ කියන්නේ මේ රාජපක්ෂ මහතුරුගේ ආණ්ඩුව බලුත, ඒ කියන්නේ ගෝඨාභය මහත්තයා පත්වෙච්ච අලුත, අපි දැක්කා වෙල්ලි වයිකල් මුල්ලේ, ඒ වගේ මේ උතුරු ප්‍රදේශයේ තැන්වලදී බොහොම මේකට ප්‍රහාර එල කළ ආණ්ඩුවෙන් මට මතකයි. නමුත් තමුන්වහන්සේලා දකින්න ඇති ඊයේ බොහොම සාමකාමීව ඒ යාපනය ප්‍රදේශයේ යසට රණවිරු ඒගොල්ල සැමරුව ඒගොල්ලන්ගේ මියගී කට්ටිය. ඒ වගේම අපි රණවිරු හැටියට මං හිතන අද තමයි ජාතික උත්සවය ලංකාවේ තියෙන්නේ. අර ඊයේ තිබිච්ච සිද්ධියත් ඇවිල්ලා අපි දැක්කා. එතන අපේ අරගල හිටපු ක්‍රියාකාරී නිතර හිටිය අපි දැක්කා. ඒ වගේම දමිල මන්ත්‍රවරයෙක් හිටියා. ඉතින් මේ ඔක්කොම ක්‍රියේටිව් ස්ටෝරිස් තමයි ඒගොල්ලෝ හදන්නේ. මොකද ඒගොල්ලන්ගේ එදා වෙල ටූස් එක හදාගන්න මේ රණවිරුවන්ව පාවිච්චි කරනවා. ඒකයි වෙලා තියෙන්නේ. නමුත් දැන් අවුරුදු 14ක් මේක කරලා ඉවරයි. ඇත්තටම අපිට නම් මේක නවත්තන්න පුළුවන් බැරි කමක් නැහැ. මොකද වසර 14කට පහු පරණ දෙයක් නෙමෙයි අපි නැවත නැවත මතක් කරගෙන යන්නේ. මොකද අපි හැමෝටම තියෙනවා රණවිරු හැරෙට අපේ මියගිර රණවිරුවන් අපිට අනුස්මරණ කරන අයිතියක් තියෙනවා. ඒ වගේම දමිළ ජනතාවගෙත් මියගිය මිනිස්සු ඉන්නවනේ. ඉතින් අපිට ඒකට ඒගොල්ලන්ට එපා කියන්න බෑ. මොකද හේතුව ඒ මැරිච්ච හැම දමිළයාම කොටිතස්වාදීන් නෙමෙයි, සාමාන්‍ය මිනිස්සු තිරියදන. ඉතින් ඒ හින්දා මම කියනවා මේක නෙමෙයි අද රටේ ප්‍රශ්නේ. මේ රණවිරු උත්සව පවත්වන්න ප්‍රශ්නේ මේ රටට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අද මිනිස්සුන්ට කන්න නැහැ. අද මිනිස්සුන්ට දිවි ගෙවා ගන්න විදියක් නැහැ. ඒ හින්දා අපි මේ දවස ගන්න එදා වේල ටුවස් කරන්න නැතුව මේ දේශපාලඥයෝ හැමතිස්සෙම උත්සාහ කරන මේ රටට හොඳ දේ කරන්න. මොකද අපි සමහර විට බයිනෝ 225ටම, හැබැයි මගේ පුද්ගලික මතය නම් 225ට බයිනෝවත් එක්කම රාජ්‍ය සේවෙත් නිලාරි ඉන්නවා. ඒ වැඩ හරියට කරන්නද මිනිස්සු? ඒකෘත් මිනිසුන්ට සමාජයේ පා වෙනවා අපිට. අපි බයින්නෙම 225ට. ඒ හින්දා මේ දෙගොල්ලොම හරියට හිටියොත් තමයි මේ රට හදන්න පුළුවන්. ලක් ඉරන පුවතකට එහා ගිය රට ගැන කෙක්කුමක්.